මහා සංඝයා වහන්සේ වෙනුවෙන් සමස්ත බෞද්ධ ජනතාව වෙනුවෙන් මේ මාතේදී අපි අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා සජ්ජායනා කරමින් මියගිය අහිංසක සියලුම දෙනා වෙනුවෙන් සර්ග මොක්ෂ සම්පත්තිය ප්‍රාර්ථනා කරමු. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජන්ති තේසං උපසමෝසුකෝ. පස් වසරකට පෙර සිදු වුණු ඒ ඛේද වාචකය අමතක නොවන්නක්, දරාගත නොහැකි වේදනාවක් අපට දැනුනේ. මේක දේවස්ථානයකට යොමු වුණු ප්‍රහාරයක් හැටියට නෙවෙයි, මේක පන්සලට වැදුණු ප්‍රහාරයක්, සමස්ත ආගමික සමාජයටම වැදුණු ප්‍රහාරයක්, ශිෂ්ටාචාරවත් සාමකාමී ජන සමාජයට වැදුණු ප්‍රහාරයක්. ඒ නිසා අපට දැනුණු මේ වේදනාව, මේ ප්‍රහාරයෙන් පැය කීපයක් ඇතුළත අපි මේ ස්ථානයට පැමිණියා. ඒ අවස්ථාවේදී විශ්මය ප්‍රාප්තව ශෝක බරිතව ගත කළ පියතුමන්ලා සමග, ඥාතීන් සමග අපි ශෝකය බෙදාගත්තා. දැන් අවුරුදු පහක් ගත වුණා. අපට පේන හැටියට මේ දුක වඩා වර්ධනය වුණා මිස තවමත් එය සංසිඳීමකට යොමු වුණේ නැහැ. අපි ත්‍රිවිධාකාර දුකකින් මේ වන විට පෙළෙනවා. පළවෙනි දුක මේ අහිංසක පිරිසේ ජීවිත විනාශය. අපේ රටේ විදේශවල අහිංසකයන් පිරිස, තුවාල ලැබූ අහිංසකයන්, ඔවුන් ආවේ දේවස්ථානයට ආශිර්වාද බලාපොරොත්තුවෙන්. නමුත් ඔවුන්ට දුන්නේ විපත, ඛේද වාචකය, ඒ දරුණු ත්‍රස්තවාදීන් විසින්. අපට මෙය දරාගත නොහැකි දුකක්. දෙවෙනි කාරණාව තමයි මේ ප්‍රහාරයත් සමග අපට තේරුණා මොනතරම් වගකීම් විරහිත පාලක පිරිසක්ද මේ රටේ ඉන්නේ කියන එක. තමන්ගේ වගකීම් උසුලන්නේ නැති, තමාට පැවරුණු වගකීම් නොසලකා හරින, රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ කිසිදු හැඟීමක් නැති ආත්මාර්ථකාමී අනුවන පාලක පිරිසක් යටතේ අපට පාලනය වන්නට වෙලා තියෙනවා කියන දැනුම ඇතිවීම දරාගත නොහැකි ශෝකයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හැම කෙනෙක්ම තමාට පැවරෙන වගකීම මැනවින් ඉටු කළ යුතුයි, ඉටු කිරීම මගින් ජනප්‍රියත්වයට පත් විය යුතුයි. එසේ නොවන්නේ නම් කුමක්ද වන්නේ යන්න අපි පැහැදිලිවම දන්නවා. වගකීම් ඉටු නොකරන මිනිසයා, විශේෂයෙන්ම වගකීම් ඉටු නොකරන පාලකයා ජනතාවගේ උදහසට ලක් වෙනවා, වෛරයට ලක් වෙනවා. අපි දැක්කයේදී එදා වගකීම් ධර්මයෙන් සිටි ජනාධිපතිවරයා, අගමැතිවරයා, අමාත්‍ය මණ්ඩලය, ආරක්ෂක අංශවල නිලධාරීන්, මේ සියලුම දෙනා අද මහජනතාවගේ පිළිකුලට භාජනය වෙලා අවසන්. එවන් තත්ත්වයකට හේතුව තම වගකීම් ඉටු නොකිරීම. අපට හමු වෙනවා සුද්ධ වූ බයිබලයේ හිතෝපදේශයේ හතරවෙනි කොටස, පාලකයා යුක්තියෙන් තම යුතුකම් කරමින් රට පාලනය කරන්නේ නම් ඒ රට සුරැකෙන්නේය. එසේ නැතිව බලයෙන් සම්පත් ලැබමින් පගාව ගනිමින් ක්‍රියා කරන්නේ නම් ඒ රට විනාශවන්නේය. ඒ දේ අපි අත්දකිනවා මේ පාලකයන් තුළින්.
ඒ එක්කම අපට දැනුණ මොනතරම් අවාසනාවන්ත රටවැසියෝද අපි. ශ්‍රී ලාංකීය රටවැසියෝ හැටියට අපි කොච්චර අවාසනාවන්තද මේ වගේ වගකීම් විරහිත අනුවන පිරිසකගේ පාලනයට යටත්ව සිටීමට සිදුවීම. අපි මොනතරම් අවාසනාවන්ත පිරිසක්ද කියන බව තේරුණා ඊස්ටර් සන්ඩේ ප්‍රහාරයත් සමඟ. තුන්වෙනි කරුණ, අපි දුක්ගෙන තවමත් යුද්ධය ඉටු නොවීම. ඔවුන් කියනවා අපි දන්නවා කවුද කියලා, අපි දන්නවා වැරදිකරුවෝ. ඔවුන් කියනවා මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා. ඔවුන් කියනවා මේක පොලිටිකල් ගේම් එකක් කියලා. ඒ වුණාට තවමත් වරදකරුවන්ට දඬුවම් දෙන විදියක් දීමක් අපි දැක්කේ නැහැ. අතිගරු මැල්කම් රංජිත් කාදිනල්තුමා නිරන්තරයෙන්ම කියන්නාසේ, මෙහි සත්‍යය කාපට්ටකයට වසන් කිරීමට ඉඩ නොදිය යුතුයි. අදත් අපේ ප්‍රාර්ථනාව එයයි. ඒ ප්‍රාර්ථනාව ඉටුවීම සඳහා අපි විශ්වාසයෙන් කටයුතු කරමු. සියලුම දෙනා අහිංසක ජීවිත නැති වුණු ඒ දුක ශෝකය අඩුම ගානේ සමහන් කරලීමට ඒ අය වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතුයි. අපි ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. මිය ගිය සියලුම දෙනාට සදාකාලික සුවය, ස්වර්ග මෝක්ෂ සම්පත්තිය ලැබේවා. තුවාල වුණු, හානියට පත් වුණු හැම දෙනාටම ඉක්මන් නිදුක් නිරෝගී සුව අත්වේවා. Venerable monks, reverend fathers, and all the other priests from religious denominations, to excellencies, ladies and gentlemen, we are having this assembly, historical assembly, again the fifth year of commemoration, Easter Sunday attack. It was unbearable shock to all of us. We felt that attack was not aimed to a church, but it was an attack to the temple. It was an attack to the peaceful society. It was an attack to the whole humanity. That is why we appeared here in these premises within few hours after the attack, and we shared the grievances of those priests and also grievances of those relatives of the victims. Having passed 5 years, 5 years has passed on. What the experience, what we have had so far, I feel we are having threefold suffering. Firstly, the death of all those innocent victims, Sri Lankans and many of those foreign friends. Most of those people came to pray for blessing, but they were given bloodbath, terrorism. It was unbearable shock. Secondly, with this attack, we got to know that we are ruled by irresponsible elected leaders. This realization is unbearable suffering for us. Those irresponsible rulers, this was the result of their negligence. And then at the same time we understand who we are, how miserable we are, how unfortunate we are to be ruled by such irresponsible leaders. The Buddha said, attano kamma kubbanam tanjano kurute piyang. Everyone must perform their duties well, responsibilities and accountabilities.
It is very much understood. If the person does not perform his own responsibility and duty, he will be condemned by the people. He will be hated by the people. That is what we experience with these leaders at the time, those responsible people, now condemned by the people. So, same way, we also find Proverbs in the Holy Bible. By justice, a king gives a country stability. But those who are greedy for bribes tear it down. Now, country tear down. Country condemn, bankrupt. Because of these irresponsible, negligence people. Thirdly, we are having such sufferings. The utter failure of taking those culprit to the books. We did not see any justification. Those culprits, those responsible people can be seen roaming here and there freely. They are boasting themselves. They say they know. They know. And they say this is a political game. This is a political coup. But still, justice is to be justified. Not yet we could see the justification. As what Right Reverend Cardinal Malcolm Ranjit says, we should not allow to hide out the truth under the carpet. We are wishing and asking and demanding for the truth and the justification. Justification should be done to all those innocent people. This is our wish on this particular day, 5th anniversary. I take this opportunity to wish everlasting bliss for all those demised, and the rapid recovery for all those injured, innocent people. Thank you. Wish you all the best. Wish you all the best. Talk with Pawanth Prasad, Oba Soyana Channel Air.